ලෝකෙ වැඩි පිරිසක් විශ්වාස කරනවා රාවණ ලංකාවේ හිටපු රජ කෙනෙක් හැම ඓතිහාසික සාධකයක්ම අපට මේ භෞතිකව දකින්න ලැබෙන්නේ නැහැ අපි බොරුවට ගල්වල ලියලා එම මෙව කරන්න යන එකේ තේරුමක් නැහැ රාවණ රජතුමා ලංකාවේ පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව කියනවා දැන් අපේ රටේ පරිශන අපි ජනශ්‍රුතිය හරහා එන දේවල් නෙමෙයි ගොඩක් වෙලාවට අපි පිළිගන්නේ අපේ පරිශන හරහා එන देवल की मगे टोक प्रोग्राम की अटट की पास वीडियो बलागन पुलवा जनश्रुति हरहा रावण सह मे परेशन मगि मतुकत् रावण इतिहास विनस् जनश्रुति हरहा इन विद्युत मे रावण इन्नवा इंद्र तीन तुर तुर अभी गव तीन परेशन मगिंत विद्युत रावण कि बोर्वा मेक नैगिया අටසිය 18 කැරල්ල තියෙනවනේ ලියවිලා තියෙන ඉතිහාසයයි ඇත්තට වෙලා තියෙන එකයි කවුරුත් දන්නවද කට්ටියක් හොයන මේ දවස්වල බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනාද කියලා ඇත්තටම බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනාද නැද්ද කියලා හොයනවට වැඩිය හොඳයි පොඩ්ඩක් තව බුදුන් වහන්සේ දේශනා කළේ මොනවද කියන එක පොඩ්ඩක් හොයනවා මම ආරාධනා කරා ප්‍රවීණ රංගතර පාලිත සිල්ල මම අද ආරාධනා කරා ටෝක් විත් සුසික වැඩසරහනට ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව ආයිබෝන් ඔබතුමාම කියන්නකෝ මේ නාට්‍ය කලාවට එන්නේ කොයි කාලෙද අපි පොඩක් කතා කරමු පොඩේ ගැන මම සුසික මේ ශේෂයට එන්නේ දැන් වසර 38කට විතර ඉස්සෙල්ලා ඒ කියන්නේ 1982 වසරේ වගේ විශේෂයෙන් පාසල් නාට්‍යයක රඟපාලා ඉන්නේ ගල්කිස හේනපාර කනිෂ්ඨ විද්‍යාලය කියන්නේ දැන් ලලිත ඇතුළත් මුදලි විද්‍යාලය කියලා හඳුන්වන්නේ මේ පාසල් නාට්‍යයක රඟපාලා තමයි නාට්‍ය කලාවට එකතු වෙන්නේ ඉන් පස්සේ නාට්‍ය මම හිතන්නේ 100කට කිට්ටූ සංඛ්‍යාව වගේ රඟපාලා තියෙන වේදිකා නාට්‍ය හැබැයි දර්ශන වාර නම් දහස් ගණක් රඟපාලා තිනවා එතකොට මුල්ම දශකයේ ගෙවෙන්නේ වේදිකාවේ ගොඩක් වෙලාවට ඉතින් ඒ කාලෙම තමයි රූපවාහිනිය විශේෂයෙන්ම 80 දශකයේ මුල තමයි රූපවාහිනී මාධ්‍ය ලංකාවේ ප්‍රචලිත වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ ටෙලිනාට්‍ය කියලා කලාවක් ගොඩනැගෙන්න පටන් ගන්න. ඉතින් මේ ටෙලිනාට්‍ය කලාවේ මම හිතන්නේ පොඩි චරිත වලට සම්බන්ධ වෙන විශේෂම අතිරේක මේ නළුවෙක් හැටියට තමයි මට මුල්ම කාලේ අවස්ථාවල් ලැබෙන්නේ මේ බොහොම තරුණ වයසේ ඉඳද්දි හැබැයි ක්‍රමානුකූලව විශේෂයෙන් මම තරුණ්‍යයට පත් වෙද්දි මට රූපවාහිනී තිරේ විශේෂයෙන්ම මේ ප්‍රධාන චරිත රඟපාන්න මම ආරම්භ කරනවා ඉතින් එහෙම රඟපාන්න පටන් අරගෙන දශක දෙකක් විතර අඛණ්ඩවම මේ ටෙලිනාට්‍ය කලාවේ නියලුන ඊටත් වැඩි දශක දෙකට වැඩි මම කියන්නේ දශක දෙකක් විතර මේ ප්‍රධාන චරිතම රඟපෑවා මතක් වෙනවා අපි පොඩි කාලේ බලපු යුග විලක්කුව එහෙම අපිට හොඳට මතකයි මොකද ඒ කාලේ තිබිච්ච අර ටෙලි ඩ්‍රාමා දැන් හරි පරිහානියට ලක් කරලා තියෙනවා ඇත්තටම මේ නිර්මාණයක් කිරීම දැන් ඔබ යුග විලක්කුව කිව්වම මට මතක් වුණේ යුග විලක්කුව ඇත්තටම යුග විලක්කුව කියන්නේ එක්තරා විදිහකට දේශපාලනික තේමාවක් රැගත් ටෙලි නාට්‍යයක් ඉතින් යුග විලක්කුව ගැන මට ඔබත් එක්ක කතා කරන්න පුළුවන් දවස් පහක් විතර මොකද මේ ඒ තරම් ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා යාපනයේ නගරය අත්පත් කරගත්තට පස්සේ මං හිතන්නේ එහි මුලින්ම කණ්ඩායමක් ගියා උන්ට ප්‍රහාරයක් එල්ල වුණා ඉන් පස්සේ දෙවෙනි කණ්ඩායම හැටියට තමයි අපි ටෙලි නාට්‍ය රූගත කිරීම සඳහා ගියේ මේ සිවිලියන්ස්ලා වෙයි සෑහෙන කාලයක් මම ගත කරා යාපනයේ විශේෂයෙන්ම අපේ ඒ කාලේ හිටපු හමුදා සොල්දාදුවන් සමග විශේෂයෙන්ම නිලධාරීන් සමග බොහොම සහයෝගයෙන් කටයුතු කළා ඒ කාලේ ඉතින් ඔවුන් අපිට සෑහෙන සහයෝගයක් දුන්නා ඇත්තටම සහෝදරයෝ වගේ අපිව බලාගත්තා ඉතින් අතීතයට ගියා ඒ කතාව නේද සෑහෙන දේවල් තියෙනවා කියන්නේ දවසක් මදි දැන් ඔබතුමාලා මේ ඒ ආපු ගමනත් එක්ක දැන් ඉන්න නළු නිළියු ගැන ඔබතුමා මේ
මේ තෘප්තිමත්ද කියලා දැන් ඉන්න නළු නිළියෝ ගැන මම තෘප්තිමත්. හැබැයි මම කැමති නළු නිළියන්ට මීට වඩා පුහුණුවක් ලැබෙනවා නම් ඔවුන් විශේෂයෙන්ම මෙහි අපි මේ රංගපෑම කියන විෂය විශේෂයෙන්ම ඒ කියන්නේ මේ තමන් ගන්න අය කරන ගණන් වලින් නෙමෙයි උඩ යන්න ඕනි. තමන් විෂය පිළිබඳ කරුණු කාරණා ප්‍රබලව හදෑරුවා කියන කාරණාව තමයි අපිට දැනෙන්න ඕනි. ඒ කියන්නේ මම මෙච්චර මෙනාටි මෙච්චර ගත්තා කියන එක අපිට ඒතරම් ලොකු වැදගත් කාරණාවක් නෙමෙයි. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔහු කොයිතරම් දුරට රංගපෑම විෂයක් හැටියට උඩට ගෙනල්ලා තියෙනවද කියන කාරණාව. ඉතින් ඒ කාරණාවේදී සමහර වෙලාවට අපිට ඒතරම් ලොකු තරුණ අයගෙන් එහෙම ලොකුවට අපිට මේ පුහුණුව ඔහු පුහුණුව ලැබුවා කියලා අපිට පේන්නේ නැහැ ගොඩක් වෙලාවට. මේ ගායන ශිල්පියට ආපු කට්ටිය තමයි දැන් රඟපාන්නේ. එතකොට රඟපාන්න ආපු කට්ටිය තමයි මේ ගායන ශිල්පී වෙලා තියෙන්නේ. පහුගිය කාලේ හැදිච්ච ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් සමහර කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් රඟපෑම ශාස්ත්‍රයේ ඇත්තටම කෙනෙකුට ඉතුරු වෙන්න පුළුවන් නම් දශකයක් දෙකක් තුනක් ඔවුන්ට තමයි අපි නළුව කියලා කියන්නේ. ජෝතිපාල මහත්මයා ෆිල්ම් කෙරුවා. ඔහු රඟත් පෑවා. හැබැයි ඔහු ඉතිහාසගත වෙන්නේ ගායකෙක් හැටියට. දැන් විජේ කුමාරතුංගයන් ගීත කිව්වා. හැබැයි ඉතිහාසගත වෙන්නේ මේ නළුවෙක් හැටියට. මම ඇත්තටම කියනවා නම් මම රඟපෑවට මම මුලින්ම නාට්‍ය කලාවේ ගොඩක් ආස කළේ නාට්‍ය රචනයේද. නමුත් මුල් කාලේ මම නාට්‍ය රචනය කළා අධ්‍යක්ෂණය කළා තමයි රඟපෑවේ. එතකොට ඒ සම්මාන ලබා ගත්තෙත් එහෙමයි. ඒ ඉතින් කාලය ගෑවෙන් මට නාට්‍ය ලියන එක අඩු වුණා, රඟපාන එක වැඩි වුණා. අධ්‍යක්ෂණය කරන්න මට ගොඩක් වෙලාවක් තිබුණේ. ඉතින් ඒ නිසා අනුන්ගේ නිර්මාණවල තමයි මම ගොඩක් වෙලාවට රඟපෑමෙන් උන්ට දායකත්වය ලබා දුන්නේ. නමුත් අධ්‍යක්ෂකවරයෙක් හැටියට මේ කටයුතු කරපු අවස්ථාවල් තිබුණා. මම ඒ සඳහා අධ්‍යයනයන් පවා කළා තියෙනවා, විශේෂයෙන්ම ලංකාවෙන් පිට අධ්‍යයනය සිදු කරලා තිනවා. අපේ කලාකරුවෝ බොහොම මාරුවේ නිර්මාණය කරන ටෙලිඩ්‍රාමා හැල්ලුවට ලක් කළා තිනවා මේ පිටරට ටෙලිඩ්‍රාමා නිසා. මේවා මේ නවත්වන්න මොකක්වත් වැඩ පිළිලා මොකක් කරේ පටන් ගන්න තියෙනවද? නවත්වන්න ඇත්තටම විශේෂයෙන්ම කියන්නේ 2005 වසරේ අපි අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් එතුමා බලයට පත් කරන්න අපි කටයුතු කරන වෙලාව එතුමාගේ විශේ෷ ඉල්ලීමක් කරා. ඔබතුමා මේ ජනාධිපතිතුමා වුණාම මේ යුද්ධය එතකොට අපිට හොඳටම තිබුණා. ඒ කටයුතු කරනවා වගේ මේ එතකොට එතුමා ඉදිරිපත් කරා මේ ටැක්ස් එකක් ගහන්න. ඒකින් සෑහෙන අඩු වුණා. සෑහෙන අඩු වුණා ඒ කාලේ අපේ ටෙලිග්‍රාම නිෂ්පාදනයේ සෑහෙන වැඩි වුණා. හැබැයි ඊට පස්සේ ආව රැල්ලක් අරකත් ගෙවාගෙන, ඒ කියන්නේ එතුමා දහපු ටැක්ස් එකත් ගෙවාගෙන මේ කොමාරි ඊට පිටින් ඇවිල්ලා ඊට පස්සේ තව දෙකක් වුණා. අපි උත්සාහ කරා ඊට පස්සේ ඒ අර වර්ගයේ දිගින් දිගට යන නාට්‍ය හදන්න. ඒකත් එක්ක අපේ ටෙලි නාට්‍ය කලාවේ තිබ අපි කියනවා මේ කන්ටෙන්ට් එක කියලා, කියන්නේ සන්දර්භයක්. අපි යම්කිසි කතාන්දරයකට අයිති කාලවකවානුවක් තියෙනවා. මේ කාල පරාසය ඇතුලේ තමයි මේ කතාව කියා ගන්න ඕනේ. කිව්වම තමයි මේ කතාවට බලයක් තියෙන්නේ. මේකේ කන්ටෙන්ට් එක මැද සන්දර්භය අදින්න ගත්තාම එන්නෙන් අර දියාරු ස්වරූපයකට පත් වෙනවා. ඉතින් හැබැයි ලෝකේ එහෙම නැත්තේ නැහැ. දීර්ඝ මාලා නාටක තියෙනවා, විවිධ රටවල තියෙනවා. ඇත්තටම කියනවනම් ටෙලිවිෂන් එක කියලා කියන්නේ ඇත්තටම සම්පූර්ණ කලා මාධ්‍යයක් හැටියට ගන්න බෑ. ටෙලිවිෂන් එක ජනමාධ්‍යයක්. මුල් කාලේ පවතිනෙම ජනමාධ්‍ය සඳහා තමයි. පස්සේ කාලෙක තමයි මේ ටේප්ස් ආවට පස්සේ තමයි මේවයි මේ ටේප්ස් භාවිතයත් එක්ක තමයි මේ පටන් ගන්න ඔය විවිධ නිර්මාණ. ඒවයිනොත් ගොඩක් වෙලාවට මේ ඩේලි සෝප්ස් කියලා තමයි ඔය හඳුන්වන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට පුහුණු වේදිකා නාට්‍ය ශිල්පීන් යොදාගෙන කරන දවසට එක දැන් චරිත කීපයක් ඉන්නවා. මේ චරිත කීපය තමයි මේ සීරීස් එකේ දිගටම ඉන්නේ. හැබැයි ඔවුන්ගේ අවස්ථාවන් වෙනස් වෙනවා.
අද අපි කියමු කියන්නේ ගෙදරට පාන් පාන් ගේන දවසක් හැටියට තමයි එහෙම යන්නේ දැන් චරිත ඊළඟ දවසේ බත් ගේනාම කොහොමද රියැක් කරන්නේ ඊළඟ දවසේ අපි කියමු මොන හරි ෂෝට් ඊට්ස් ගේනාම මෙන්න මේ වගේ කතාන්දරය වෙනස් වෙනවා හැබැයි අපි තෝරගත්තේ ඒක නෙමෙයි අපි තෝරගත්තේ කතාන්දරේ හිටපු චරිත වලට මේ සිටුේෂන් වෙනස් කරනවා වෙනුවට අපි කරන්න ගන්නවා एपिसोड विस्सा मे चरित टीका दवास तब अलू चरित टीका निर्माण करना अभी एक सिटुएशन वेनुट कैरेक्टर्स इंट्रोड्यूस कर राइटिंग वाल अभी अपे मंगित विद्यट अपे राइटर्स लगे कीप देना मे एक मे रचना शैली तोरगत्ते चायन दुराक्यान बोलवा अनीट विविध ප්‍රහාර එල්ල වෙනවා අනිවාර්යෙන්ම මේ ගහපු ටැක්ස් එක මදි කියලා නේද ඔබතුමා ඔය කිව්වේ කෙටිම කිව්වේ ඔව් ටැක්ස් එක තව ගහන්න ඕනේ ගහන්න කියන්නේ උත්තර ගහන්න ඕන සමහරවිට හොඳටම ගහන්න ඕනේ ගහලා ඉවරලා මේ ඕකට විතරන්නේ මම අපි හැමදාම ඉල්ලුවා මේ කියන්නේ අපි සංගම් වශයෙන් විවිධ කියන්නේ අපේ මේ දැන් ඉන්න ජනාධිපතිතුමා ඊට ඉස්සෙල්ලා තාම මේ දැන් ඉන්න ජනාධිපතිතුමාට අපි කරදර කරන්න ගත්තේ නැහැ එතුමාට ලොකු වෙන ප්‍රශ්නයක් තියෙන හින්දා විසඳන්න ආපු ගම නමුත් කලින් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඊට ඉස්සෙල්ලා හිටපු චන්ද්‍රිකා මැතිණිය ඉන්න කාලෙත් අපි විවිධ යෝජනා ගෙනාම ඒ කියන්නේ මෛත්‍රීපාල මහත්තයරම කිව්වේ නේද මෛත්‍රීපාල මහත්තයාට කියන්න බැරි වුණා ඇත්තටම මොකද එතුමාට කිව්වනම් පස්සේ විසඳ ගන්න තිබ්බ කලින් නෑ එතුමාට කිව්වත් විසඳ ගන්න තිබුණා පුළුවන් ප්‍රශ්න තිබුණා නමුත් එතුමා ඉන්න කාලේ මාධ්‍ය ගොඩක් හැන්ඩල් කරේ එහෙම නැත්නම් පාලනය කරේ විශේෂයෙන්ම ගත්තොත් සමහර channel වලට මේ මම මේ මගේ ටෙලිනාට්‍ය කෙලින්ම ගත්තේ නෑ අවුරුදු 3 4ක්ම ඇයි ඒ කියන්නේ එහි පාලනය මම හිතන්නේ දේශපාලනිකව අපිත් එක නොවන අය අතේ තියෙන්නේ නැති කියලා තමයි මම විශ්වාස කරන්නේ ඒ කියන්නේ මේ channel උත් ඇතුලේ දේශපාලනේ තියෙනවා පැහැදිලිවම තියෙනවා ඒ කියන්නේ ලංකාවේ තමයි මේ වගේ මේ තත්ත්වයන් තියෙන්නේ ඇත්තටම ඒ කියන්නේ मेम हरी बाल तत्व प्रोग्राम देश पालन मेधवस्स मे रावण प्रबंध रावण मिथ्याला विद्युत अभी कीन इवागे समहार कैमरा काचारगन गलू मे तम रावण रजतमा ඔටුන්න මේ තමයි රාවණාදිතුමාගේ මමිය තියෙන්නේ එහෙම කීකී එක එක තැන්වල පෙන්නනවා මේ රාවණාදිතුමාගේ ඉතිහාසය ඔබතුමා කලාකරුවෙක් විදිහට දකින්න කොහොමද වාල්මීකිම ලියලා තියෙන කලාකරුවෙක් තමයි මේ මේක දීලා තින්නේ තවත් තියෙනවා මේ සාක්ෂියක් එක ලිඛිත සාක්ෂියක් ලංකාවතාර සූත්‍රය කියලා හීනයන නෙවෙයි මහායාන සංකල්පයක තමයි තියෙන්නේ. ඉතින් මේ මේ සූත්‍ර දේශනාවේදී මම හිතන්නේ ලෝකේ වැඩි පිරිසක් විශ්වාස කරනවා රාවණ ලංකාවේ හිටපු රජ කෙනෙක් බුදු වරේගෙන් අසන ප්‍රශ්න තමයි මේකේ තියෙන්නේ. ඒ කියවල බැලුවනම් හරි මොකද හැම ඓතිහාසික සාධකයක්ම අපට මේ භෞතිකව දකින්න ලැබෙන්නේ නැහැ. දැන් අපි කිව්ව අනුරාධපුර යුගයේ කිව්වොත් අපිට තියෙන භෞතික සාධක. එතකොට අපි කියමු ගල්ලෙන් වල දැන් අශෝක රජතුමාගේ කාලය තමයි ගල්ලෙන් වල තිබුණු ඒ ප්‍රාකෘත බ්‍රාහ්මී අක්ෂර ඒහා සමානයි අපි අපේ ලෙන් වල තියෙන බොහෝ අක්ෂර. හැබැයි එකෙන් අදහස් වෙන්නේ මේ ඒගොල් ඒ අශෝක රජතුමාගේ කාලයේදී තමයි මේ මෙහෙ ගල් වල ලියන්න ගත්තේ කියලා. සමහර විට තාමත් අපිට අපේ පුරා විද්‍යාවේ හැම ලොකුවට සඳහනක් නැහැ ඊට ඉස්සෙල්ලා අක්ෂර තියෙන්නත් හැකියාව තියෙනවා කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් හැබැයි අපි බොරුවට ගල් වල ලියලා එහෙම මෙහෙම කරන්න යන එකේ තේරුමක් නැහැ. ඉන්දියානු දැඩිසේ විශ්වාස කරනවා මේ රාවණ රජතුමා ලංකාවේ හිටියා කියලා. ඒ වගේම ඉන්දුනීසියාව ගත්තත් ජපානය වගේ රටක් ගත්තත් ඉතාම දියුණු තත්ත්වයට පත් වෙලා ඉන්න ඔවුන් මං හිතන්නේ ඇහුවොත් කියලා දෙයි මේ රාවණ රජතුමා කොහෙද ඉතුනේ කොහෙද ඉතියේ එතකොට දැන් මේ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව
කියනවා දැන් අපේ රටේ පරිශන අපි ජනසුතිය හරහා එන දේවල් නෙමෙයි. ගොඩක් වෙලාවට අපි පිළිගන්නේ අපේ පරිශන හරහා එන දේවල් කියලා. මෙයා දැන් මගේ ටෝක් විත් සුසික ප්‍රෝග්‍රෑම් එකේ යටට ගියන් පස්සේ වීඩියෝ ටික බලා ගන්න පුළුවන් කරපු ටික. එතකොට මම මැදිස්ත මාධ්‍යවේදියෙක් විදිහට මංගාව මගේ channel එක තුල දේශපාලනය කලාවට ගැහිලි. එතකොට රාවණා මේ ඉන්නවා නෑ කියන එක මගේ සමාජ මාධ්‍ය තුල මම ප්‍රචාරිත කරන්නේ නැහැ. අපි මේ දේවල් සමාජයට දෙන්න ඕනේ. සමාජ යම් ගැටලුවක් නතු වෙනවා නම් අපි ඒක මැදිස්තව දෙන්න ඕනේ. ජනශ්‍රුතියේ හරහා එන රාවණා සහ මේ පරිශන මගින් මතු කරගත්ත රාවණා ඉතිහාසය වෙනස්. දැන් ජනශ්‍රුතිය හරහා ඉන්න විද්වතුන් කියනවා මේ රාවණා ඉන්නවා. ඉඳලා තියෙනවා. තොරතුරු අපි ගාව තියෙනවා. හරි. පරිශන මගින් තහවුරු කරගන්න විද්වතුන් කියනවා රාවණා කියලා කෙනෙක් නැහැ. මිත්‍යාවක්. බොරුවක්. මේක එහෙම එකක් නැහැ කියලා. ඒ පිළිබඳව බුදුමහා වේදස මොකද? පුරා විද්‍යාව කියන එක අපිට ඇත්තටම මේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් තමයි ගොඩක් වෙලාවට ලංකාවේ මේ පුරා විද්‍යාඥයෝ කියලා කට්ටියක් බිහි වෙන්නේ. ඊට ඉස්සෙල්ලා අපිට ඉතිහාසයේ එහෙම පුරා විද්‍යා හැදෑරීම් කියලා නැහැ. ඔවුන් විශේෂයෙන්ම ඔවුන් ඉන්දියාවේදී තමයි මෙහෙම දේවල් අත්දකින්න පටන් ගන්නෙ. එතකොට ඉන්දියාවේ ගත්තත් පුරා විද්‍යාත්මක සාධක ඇත්තටම සොයා යන්නේ මේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ. එතකොට බ්‍රිතාන්‍යයේ ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාලවල පුරා විද්‍යාව හැදෑරෙනවා. පුරා විද්‍යාඥයෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ විශේෂත්වයක් මම කීප දෙනෙකුගේ සමහර අය මුණ ගැහිලා තියෙනවා මට. එතකොට ඒ කියන්නේ මේ රාවණාදිතුමා මුණ නෑ නෑ මම මේ කියන්නේ යන්නේ ඔවුන් ගොඩක් වෙලාවට මම දැක්කේ කාරණාවක් තමයි ඔවුන් එක්තරා යුගයකට තමයි විශේෂත්වයක් ගන්නෙ. ඒ කියන්නේ අපි කියමු දැන් පෘතුගීසි කාලේ කියලා. ඒතොර මේ පුරා විද්‍යාඥ පෘතුගීසි කාලේ සිද්ධ වෙන සියලුම දේවල් දන්නවා. සියලුම දේවල් දන්නහු දැන් අපේ රටේ පුරා විද්‍යා හැදෑරීමේ මට හිතන ගැටලුවක් තියෙනවා. මේ අපි අවුරුදු 2500යි 3000යි 48000ම අපි එක්කෙනෙක් හොයන්න යනවා. උතනදි පොඩි ප්‍රශ්නයක් එනවා. මේ තමන් කරන මේ මතයන් ඊට පස්සේ තමන් සමාජගත කරන මතයන් පිළිබඳව දැන් මහලොකු දුරක් යන්න ඕනේ නැහැ. යුද්ධ පටන් ගන්න අවුරුදු කීයද කියන්නකෝ? අවුරුදු 30යි. හරි. ලංකාවේ මට පෙන්වන්න පුරාවි ඕනේ පුරා විද්‍යාඥයෙක් කතා කරලා තිනවා යුද්ධ ගැන. හරියට LTDs අද පුරා විද්‍යාඥයෝ නේ මං කියන්නේ. දේශපාලන විද්‍යාඥයෝ. ඔව්. කවුද කතා කරන්නේ? කවුද කතා කරන්නේ මේක ඉන්දියාවෙන් හැදුවා කියලා? LTD සංවිධානය ඇතුළු කණ්ඩායම් 35ක් ඉන්දියානු මධ්‍යම ඔතු සේවාව විසින් නිර්මාණය කළා කියලා හැදුවා කියලා පෙන්න. හට FCD එකේ ඉඳන් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඕන එකට යන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මේ කිසි ගැටලුවක් මේ කියන්නේ ඉන්දියාවේ කුමන්ත්‍රණ නැත්නම් මේ අපේ රටේ LTD එක. පැහැදිලිවම ඉන්දියාව විසින් නිර්මාණය කරපු මේ ඉන්දියාවේ රෝ සංවිධානය විසින් නිර්මාණය කරන කණ්ඩායම් 35නි. ඒතර මේක කතා කරන්නේ මේකවත් දන්නේ නැති කට්ටිය මේ රාවණා ගැන කතා කරන්නේ කොහොමද කියන්නේ? ආ මේක හොඳට බලන්න. ඊට වැඩි කියන්නේ දැන් නෑ. රාවණා කියන්නේ අපේ ලිඛිත ඉතිහාසයට වඩා පොඩ්ඩක් උඩින් දෙන ඉතින් අත් පුරා විද්‍යා සාධක නැහැ. නැති වුණාම දැන් වාරිය පොළ කියන්නේ වාරිය පොළ කියන එක හොඳටම තියෙනවා. නම හොඳට අර්ථකථනය කරලා බලන්න. දැන් ඒ වාරිය පොළ වගේ වචනයක් අරගෙන වචනය පැහැදිලිවම අර්ථ නිරූපණය කරන්න පුළුවන් මේ පැරණි ක්‍රමවේදයන් වලට නෙමෙයි. අපි කියනවා සෙමියොලොජි කියලා සෙමියොටික්ස් කියලා තියෙනවා මේ ලෝකේ නව මේ මේ මතයන් මේ මේ නව වාදයක් තියෙනවා. මේ හරහා අපිට හොයන්න පුළුවන් වචනයක අර්ථයෙන් හොයන්න පුළුවන් එහි ඇඟවුම මොකද්ද කියලා. ඉතින් මේවා කතා කරන්නේ කවුද?
මේ දැන් තව කතාවක් කියනම් මං 1818 කැරල්ල තියෙනවනේ දැන් මේ කැරල්ල කැරල්ල ලියවිලා තියෙන ඉතිහාසයයි ඇත්තට වෙලා තියෙන එකයි කවුරුත් දන්නවද කවුද දන්නේ ඔය ඉතිහාසඥයෙකුට කියන්නක පුළුවන් නම් හොයන්න කියලා මේ අපිට ඊගෙන කතා කරන්න දේවල් තියෙනවා කොහොමාරි අපි දන්නවා මගුල් මඩුවේදී අත්සංකරේ නැහැ පස්සේ ගිහිල්ලා තමයි අත්සංකර ගත්තේ කියලා ඒ කතාව මේ තාම හරියට අපි ඒ ටිකවත් අල්ලගෙන නැහැ ඔව් එතකොට අපිට අපිට එනම් කියන්න බලන්න කැපටි පොලොක් කියලා කෙනෙක් හිටියෙත් නැහැ කියලා මොකද අපි හරියට ඒක එනිසා අපිට ගවේෂණය කළ යුතු බොහෝ තැන් තියෙනවා ඉතිහාසය අපිට දුටුගැමුණු රජුරුව කරන්නේ පිටින් එන බලවේග නවත්තපු ඉන්න තමයි අපි දුටුගැමුණු රජතුමන් අදටත් මතක් කරන්නේ එතකොට විජේබාහු රජුරුව අපි ගරු කරන්නේ මතක් කරන්නේ පිටින් ආපු බලවේග නැවතීම නිසා ගජබාහු රජ හැමෝම එහෙමයි සියලුම රජවරු පිටින් එන බලවේග වලින් තමගේ ජනය ආරක්ෂා කරගත්තේ ඉන්න ඉතින් ඒ කාර්යභාරය පාලනය කරන ඕනෑම කෙනෙකු කෙනෙක්ගේ ඔවුන් කොහොමද ඇත්තරම කියනවා ඔවුන්ගේ ඔවුන් බිහි වුණේ කොහොමද කියන එකට වැඩිය ඔවුන් බිහි වෙලා මොනවද කෙරුවේ කියන එක තමයි වඩා වැදගත් වෙන්නේ දැන් කට්ටියක් හොයන මේ දවස්වල බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනාද කියලා ඇත්තරම බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා නැද්ද කියලා හොයනවට වැඩිය හොඳයි පොඩ්ඩක් තව බුදුන් වහන්සේ දේශනා කළේ මොනවද කියලා එක පොඩ්ඩක් හොයනවන අවශ්‍ය දේ නෙවෙයි ඕකට ඕකට ජපන් සෙන් කතාවක තියෙනවා මේ අප සඳට අත දිගු කළ කල්ලි මොඩියෝ ඇඟිල්ල දෙස බලති කියලා දැන් වසර 48000ට ගියා මෙතන ඉන්ටර්වයුව ගන්න වත්තර පස්සේ තව ඉදිරියට යයි කියලා මම විශ්වාස කරනවා අපේ රටේ ඉතිහාසයේ මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා කිව්වා අපේ රටේ ඉතිහාසය තහවුරු කර නොගත් දුරට යනවා දැනට ලක්ෂ 20ක් අනුමාන කරලා තියෙනවා කියලා. පැහැදිලිද? එතුමගේ මගේ 15 වීඩියෝ වල ඔබතුමාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔය වගේ ඉතින් කතන්දර ගොඩක් තියෙනවා අපිට කතා කරන්න ගියොත් එහෙම සෑහෙන දේවල් ඔබතුමාත් එක්ක කතා කරන්න තියෙනවා. ඉතින් මේ ඒ ඔය කාලය තුල කතා කරන්න ගියොත් එහෙම සෑහෙන දේවල් තියෙනවා ඔබතුමා නිර්මාණ කරපු නිර්මාණ ඔබතුමාගේ දායක නිර්මාණ රංගන දායකත්ව වෙන බවද නිර්මාණ මේ ගොඩක් දේවල් අපිට කතා කරන්න දේවල් තියෙනවා. අනගාරික ධර්මපාලතුමාගේ මේ චිත්‍රපටේ මම දැක්කා සිංහලෙදී නෙගටිව් ඒක පොඩ්ඩක් කිව්වනම් වටිනවා ඒ විදිහට කියන්න බෑ කොහොමද දාන්න ඉපයි සේ එදී මේ ටෝකේ චූසි ගාද ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරා මේ අපේ ප්‍රවීණ රංගදර පාලි සිල්ලම ඇතුමා ඉතින් මේ මොකද හිතන්නේ ටෝකේ චූසි ගාද වැඩසටහන ගැන විශේෂයෙන්ම ඇත්තටම මේ ඔබ ඔබ තෝරාගත් ප්‍රශ්න වලට මම හරි කැමතියි මොකද මම ඇත්තටම කියනනම් මම ඉතිහාසඥයෙකුත් නෙවෙයි පුරාවිද්‍යාඥයෙකුත් නෙවෙයි එහෙම අයගෙන් එහෙම කෙනෙක්ගෙන් විශේෂයෙන්ම සාමාන්‍යයෙන් නිගමනයක් ඇසීම සම්බන්ධයෙන් මම අතිශය සතුටටපත් වෙනවා මොකද ඇත්තටම කලාව ඒ නියලනවා කියන්නේ අපේ වටපිටාව අපේ පරිසරය අපේ ඉතිහාසය ගැන අපිට අවබෝධයක් තිබිය යුතුයි ඔබතුමා බොහොම තරුණ නිවේදකෙක් ඔබතුමාට බොහොම තව චිරත් කාලයක් මේ කටයුතු කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මොකද ඔබ අධ්‍යක්ීම් වලින් වැඩි වෙන තරමට තමයි තව මම හිතන්නේ දශකයක් විතර යනකොට ඔබ බොහොම පරිණත ඉතාම දක්ෂ අපේ රටේ සිටින මම හිතන්නේ හොඳම නිවේදකෙක් බවට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ අපි චූටි කාලේ අපි බලපු මේ ටෙලිග්‍රෑම් එකත් නැත්නම් යුග විලක්කුව. මට මතක ඒක විතරයි. මොකද මම බැලුවේ ඒක විතරයි. ඉතින් ඒක නිසා මේ මට ඇත්තටම අද ගොඩක් සතුටුයි මගේ වැඩසටහනකට එලා මම මෙහෙම කතා කරන එක ගැන මේ ඇත්තටම අපි පොඩි කාලේ අපි හීන තියෙනවා. ඉතින් මේ ඇත්තටම සතුටුයි ඔබතුමාගේ පැමිණීම. ඔබතුමාට බොහොම ස්තුතියි ටෝකේ සුසික වැඩසටහන සම්බන්ධ වීම ගැන. ජය වේවා. ආයුබෝවන්. පුදුසන්නයි.